ඒ වගේම ගරු කතානායකතුමනි මේ කාරණයට අමතරව මේ පාර්ලිමේන්තුවේ මේ කැන්ටි මදම් පරීක්ෂා කරද්දී විපක්ෂයේ മന്ത്രിවරු දැනට 34 දෙනෙක් උදේට කාලාද අද උදේට 34 දෙනෙක් කාලා තියෙනවා අනුර කුමාර දිසානායක මහත්තයයි අපේ හේරත් අමතුමත් ඉන්දියා ඛණ්ඩ නැතුව ඒ දෙන්නත් ගිහලා දැන් කන්න ගියා ඒ නිසා එතකොට 30කට ආසන්න ප්‍රමාණයක් අද උදේට කාලා තියෙනවා හැබැයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැහැ අද අනුර දිසානායක මහත්තයා උත්සාහ කරා මේ පාර්ලිමේන්තුවේ රටට පණිවිඩයක් දෙන්න එතුමා උත්සාහ කරේ මේ කවුරුත් නැහැ කියලා ඉතින් ඒ නිසා එහෙම කිසිම දෙයක් නැහැ පාර්ලිමේන්තුවේ කවුරුත් නැති අන්න ඕක තමයි අපිට අවශ්‍යතාවය තිබුණේ ඔන්න ඔහම එන්න ඉතින් ඒ නිසා කෑවේ නැති කතාවක් නැහැ කට්ටිය කෑවා කට්ටිය කන්නවා පාර්ලිමේන්තුවේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ නිසා මුලස්සනේ ද පොඩක් පුතෝ අහන්නකෝ මම නෑ ඔයාට කලින් මට කියන්න දෙන්න මම නේ කතා කරන්නේ ඉතින් පොයින්ට් ඔෆ් වර්ඩ් කියන්නේ අයිතුමාට පොයින්ට් ඔෆ් වර්ඩ් දෙන්නකෝ සර් එතුමාට දෙන්නකෝ පොයින්ට් ඔෆ් වර්ඩ් එකක් ගන්න කතානායකතුමනි මේක තමයි ප්‍රශ්නේ. මේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා තමන්ගේ හිතට එන හිතලු ඔහේ කියවන අමාත්‍යවරයෙක් බවට පත් වෙලා තිබෙනවා. දැන් මා පිළිබඳ සහ විජිත හේරත් മന്ത്രിතුමා පිළිබඳ කර ප්‍රකාශය වැරදි. තමුන්වහන්සේලා කරුණාකරලා ඉල්ලාස් කරන්න වගකීමක් තියෙනවා. අඩුම තරමේ තේරුම් ගන්න දැන් මේ නාවල පිටියේ මහින්දානන්ද නෙමෙයි කුසකර්ම ඇමති මහින්දානන්ද. හරි බොහොම ස්තුතියි. අඩුම තරමේ එහෙම තේරුම් කරගෙන වගකීමෙන් කතා කරන්න පටන් ගන්න. ඔව් හරි මහින්දානන්ද මහත්මයා. දැන් හරිද? දැන් ඒක පොයින්ට් ඔෆ් වර්ඩ් එකක්ද? ගරු කතානායකතුමනි දැන් මේක තමයි ප්‍රශ්නේ. ඒ නිසා හරි මට ඔබතුමා මගෙන් අහගන්න එපා. පහුගිය කාලේ මලික් සමරවික්‍රම ඇමතුමත් එක්ක එහා ගරු කතානායකතුමනි මම කාගේවත් නම කිව්වේ නැහැ. ඒ නිසා කාටවත් පොයින්ට් ඔෆ් වර්ඩ් දෙන්න බෑ. ඒ නිසා මලික් සමරවික්‍රම ඇමතුමත් එක්ක කරපු ගණදෙනු ටිකයි කිව්වොත් අපිටත් කියන්න පුළුවන්. නමුත් මුල ඉඳලා කියන්න. හරි. ඒවා කියනවනම් මුල ඉඳලා කියන්න. ඉතින් ඒ නිසා අපි මෙච්චර කාල අපිත් මේ පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය තියාගෙන යන්න හදනවා. මේ පාර්ලිමේන්තුව ගෞරවණීය විදියට තියාගන්න හදනවා. ඒ නිසා ජනතා විමුක්ති ප්‍රමුණේ සියලු දේවල් සියලු වත්කම් සහ කරපු ගණදෙනු ඕනනම් ඒ ඔක්කොම අපිට කියන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා බොරුවට මඩ ගහන්න එපා. ප්‍රශ්න දෙවෙනි වටේ චමින්ද විජේසිරි මැතිතුමා ප්‍රශ්න අහනවා දාන්න. එහෙම කිව්වොත් මටත් ආයෙ උත්තර දෙන්න දෙන්නේ. මම කාගේවත් කිව්වේ නැහැ කතා. අහනවා. ඒ නිසා ඒක පොයින්ට් ඔෆ් වර්ඩ් එකක් නැහැ. ඔව් අනුර කුමාර දිසානායක මැතිතුමා කරුණා කරලා පොයින්ට් ඔෆ් වර්ඩ් එකක් නැහැ කියලා කියන ඇමතිවරයා ඔබතුමාට. හරිද? දැන් මම ඔබතුමාට ඉල්ලන්නේ එකයි මේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඔහේ මා පිළිබඳවත් විජිත හේරත් മന്ത്രിවරයා පිළිබඳවත් කරපු ප්‍රකාශ පොඩක් ඉන්නකෝ දැන් ඔබතුමාද සභාව මේවන්නේ කතානායකද දැන් ගරු කතානායකතුමනි මට කියන්න ඔබතුමාද සභාව මේවන්නේ මහින්දානන්දද ඔබතුමාගේ ප්‍රශ්නය කියලා ඉවර කරන්න වාඩි කරවන්න හදන්නේ මට නතර කරවන්න හදන්නේ ඔබතුමාද මහින්දානන්දද ඔබතුමාගේ ප්‍රශ්නය ඉවර කරන්න ඔබතුමා මේකට උත්තරයක් දෙන්න කොහෙවත් යන්නේ නැහැ මේවන්න මහින්දානන්ද ඔබතුමා කොහෙවත් අනවශ්‍ය ප්‍රශ්න පැටලෙන්නේ නැතුව ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න මම මොකද්ද මේ මම ගරු කතානායකතුමනි මට කරුණාකරලා කියන්න ඔබතුමාගේ ওই ප්‍රශ්නේ තමයි මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ ඇති කරලා තියෙන්නේ මතක තියාගන්න. කරුණාකරලා ඔබතුමා අහන ප්‍රශ්නේ අහන්න. අහන්න ඉතින් ඔබතුමා ඉඩ දෙන මෙහාද මෙහවන්න ඔබතුමාද? ඔබතුමාට මයික් එක දීලා තියෙනවා අහගන්න. මේ ප්‍රශ්නේ මහින්දානන්ද තේරුම් ගන්න. ඔයාට මං ගැන හෝ පක්ෂ ගැන ඕන දෙයක් කියන්න හරිද? තියෙනවා කියලා ෆයිල් හොල්ලන්න එපා බොරුවට. හරිද? හරි අපි ඔයා ගැන කියන්නම්. හරිද? ඔයා ගැන ඕන නම් මම කියන්නම්. හරිද? මම කියන්න ඕන මම එළිය කියලා තින්නනේ. මේ සභාගර්භය ඇතුළේ නේ මම එළිය කියලා තින ඔයා ගැන. හරිද ගරු කතානායකතුමනි ඒ නිසා මේ හිතලු ඔළුවට එන හිතලු ඔහේ කියවන කිසි වගකීමක් නැතුව හැසිරෙන මේ අමාත්‍යවරයා අඩුම තරම් වගකීමක් නැතුව කියන මේ දැන් කියලා මේ දැන් වැරදිනවා ලැජ්ජ වෙන්න ඕන බොහොම ඉස්සුතියි බොහොම විනාඩියකට කලින් කියන දේ අනිත් ඔව් එතුමාගේ උත්තරය දෙන්න දීලා ඉවර කරන්න ගරු කතානායකතුමනි මම කියන්න කැමති නැහැ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැසිකිළිය ඇතුළේ තිබෙන හම්බෙච්ච දේවල් එක අපිට කියන්න පුළුවන්. මං එතෙන්ට යන්නේ නැහැ. කරුණාකරලා ඔක නතර කරන්න. ඇමතිතුමා ගොතේ නතර කරන්න. මොකද අනුර කුමාර දිසානායක මැතිතුමා ඔබතුමාට තව මොනවද කියන්නේ? මම අවසන් වශයෙන් කියන්නේ මහින්දානන්දට අඩුම තරමේ විනාඩියක් පවතින බොරුවක් කියන්න කියලා. හරි. හරිද? මේ දැන් කියන අනිත් පැත්තට එළිදර වෙන. ලැජ්ජ වෙන්න ඕන හලෝ. බොහොම ස්තුතියි ප්‍රශ්න දෙවෙනි වටය විජේසිරි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය අහනවද කවුරු හරි? මම අහනවා කතානායකතුමනි. මම අහනවා. ඒ සභාගත කරනවා. දෙකක් ෂෙඩ් සිල්ලා මැත් දෙකක් කල්ලි සභානායකතුමා. අහනවා කතානායකතුමනි. දැන් හරි සර්. manusia nana karena mereka kali ini, anak kata naik itu mana? Manusia nana karena itu yang proses utara di mana? Manusia Musamil, Musamil, UMP itu kadean itu namanya tanggap tiennya. Hari, mengharap katanya. Tahu, mengharap.